සරල බවයි මනුස්සකමයි අවංකත්වයේ තියෙන හදවත් හරිම සුන්දරයි. ඒ වගේ සුන්දර පිරිසක් වාගෙන අද අපි ඇවිල්ලා ඉන්නේ මහව ටෙරස්ටෝ ආයතනයේ. ඔවුන්ගේ දක්ෂතා, ඔවුන්ගේ හැකියාවන් එක්ක හොරාවක් පුරාට ගත කරා. ඔබත් එක්ක තවනද ටොප් ලයිට්ස් අප්. ඊනාවෙන් සතුරෙන් ආරම්භ කරපු අලුත් දවසක්. ඒ අලුත් දවසේ වැඩ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරින් තවත් කෙනෙක් අපිට හම්බුණා. මං කැමතියි ඔයාගේ ලස්සන නම දැනගන්න. දිල්හානි. දිල්හානි කොච්චර කල්ද ආයතන එක්කතු වෙලා? මාස 4ක් විතර. ඒ මාස 4දී කොච්චර විතර සතුරෙන් ඇඳුම් මැහුවද? ගොඩක් සතුටින් මැහුවා. සමනින් එක ඇඳුමක කොටස් කීයක් විතර වඩ මහන්න පුළුවන්ද? දෙකක් විතර. ලංකාව තටා බායි කියන අවස්ථාවක් ආමුණොත් තටා බායි කියනවද? එහෙම නැත්නම් ලංකාවේම ඉන්නවද? ලංකාවේම ඉන්නවා. කැමති යන්න ආසම රට කොහෙද? ඉන්දියාව. ඉන්දියාව. එතකොට ඔයා කවුද? දිනුෂපිය. මං දකිනවා පුංචි පැනකක් වගේ දෙයක් තියෙනවා. මොකද්ද මේක නෝට් කරලා තියෙන්නේ? මේකේ තියෙන්නේ දැන් මේ ෂර්ට් එක ඉල්ලලා තියෙන කෙනාගේ කියන්නේ මෙෂර්මන්ට් එක. සාමාන්‍යයෙන් ෂර්ට් එක මොන වගේ දේවල්ද මේකේ මාක් කරලා තියෙන්නේ? ඒ දේවල් පොඩ්ඩක් මතක් කරොත්. මේක හැමදේම තියෙනවා. ඒ කියන්නේ කප් එක, යෝක් එක, ෂර්ට් එක තියෙන හැම අංගයක්ම තියෙනවා මේකේ. ඔය තනින් ෂර්ට් එකක් කට් කරන්න හැම නැත්නම් තනින් ෂර්ට් එකක් මහන්න පුළුවන්ද? කට් කරන්න නම් බෑ. සාමාන්‍යයෙන් අද වෙනකොට ෂර්ට් කීයක් විතර මහලා තියෙනවද? සෑහෙන ගාන මහලා තියෙනවා. සාමාන්‍ය පිරිළමේකට ගැලපෙන ටිකක් කොටු කොටු ෂර්ට්, එහෙම නැත්නම් තනි පාට ෂර්ට්. කොටු කොටු වෙලස් නැහැ. අනේ බලන් ඉඳි කඩ ළඟ කොක්කුරේන වගේ එමි. මුංචි වුණ ඔබ එනකම් පාර බලන්නේ. හීන් සැරේ ගිහින් උන්ට එකතු වේ යන්නේ. මුංචි දුවේ නුඹ යනකොට සුදු පාටින් නිස්කෝලෙට. මුංචි මගේ අතීතේ මං තනි වෙනවා. ලඳු දෙනි මැද දෙවට දිගි දොල පාරින් නෙගුඩ වෙලා. මුංචි දුවේ නුඹයිල් ගොඩ නඟපන්නේ. අපි ඇවිල්ලා සුන්දර ගම්මානයකට. මේ ගම්මානේ ජීවිතේ කොහොමද? හොඳයි. ගමේම එකතු වෙලා ගමේම කට්ටියක් එක්ක වැඩ කරන්නේ. කොච්චර කට්ටියක් ඉන්නවද? 200ක් විතර ඉන්නවා. ඒ කට්ටියත් එක්ක කොච්චර කාලයක් වැඩ කරනවද? දැන් අවුරුදු එකමාරක් විතර වෙනවා. මේ කට්ටිය කොච්චර එකමුතුකමක් තියනවද? හොඳයි සාමයෙන් හොඳට වැඩි කරගෙන යනවා. පුංචි පුංචි කොටස් කීයක් එකතු කළාද එක ෂර්ට් එකක් නිර්මාණය වෙන්නේ? කොටස් කොටස් තියෙනවා. සාමාන්‍යයෙන් මෙතනට ආට මදින්නේ මොන වගේ කොටසක්ද? ෆ්‍රන්ට් එක කොටස එනවා, බෑක් එක කොටස එනවා. දවසකට මේ විදිහට ෂර්ට් කීයක් විතර නිර්මාණය වෙනවද මෙතනින්? 100කට වැඩි නිර්මාණය වෙනවා. සුරංගිය කොහොමද ජීවිතේ? සුන්දර ගෙවිගෙන යනවා. ආයතනයේ වැඩ කරන්න ආවිල කොච්චර කාලද? අවුරුද්දකට වැඩිද? අවුරුද්දකට වැඩි. මහව මේ ආයතනෙට කොයි කොයි පළාත් වලින්ද ඔයාලට යාළුවෝ කට්ටිය එකතු වෙලා ඉන්නේ? ගොඩක් නම් ඉන්නේ අපේ ගම්මවටම තමයි. ඒ කියන්නේ ඔක්කොම යාළුවෝ, මේ කියන්නේ ඔක්කොම අඳුරන අය තමයි වැඩි හරියක් ඉන්නේ. මොකද මේ හරියේ ස්පෙෂල් මේ වගේ ගාමන්ට් ෆැක්ටරි එකට තියෙන්නේ මේක විතරයි. කොයි කොයි පළාත් වලින්ද පොඩක් නම් වශයෙන් මතක් කරොත්? බක්මි යාපහුව, මේ යාපහුව ග්‍රාමයේ යාපහුව තමයි මේකට ඓතිහාසික ගමකට තියෙන්නේ. ඉතින් මේ බක්මි ගහවත්ත, කොහොඹ කඩවල, නාගොල්ලා ගම, මොරගොල්ල, ඒ වගේ ගම් වලින් තමයි ඉන්නේ. එතකොට ඔයා කවුද? මං කාන්ති. කාන්ති කොහොමද ජීවිතේ? හොඳින් ගත කරනවා. සාමාන්‍යයෙන් මෙතනට එන කට්ටියත් එක්ක කොච්චර කාලයක් වැඩ කළා දිනවද? මම දැන් අවුරුද්දක් වෙනවා ඇවිල්ලා. කොහොමද ජීවිතේ? හොඳයි. මොකද්ද මේ මහන්න හදන්නේ? යෝක් එක මම. අද ලස්සන කිට් එකක් අරන් ඉන්නවා. මොකද්ද මේ කිට් එක? කොළවෙන් සල්වාරි. සාමාන්‍යයෙන් සල්වා කිට් කීයක් විතර වගාව තියනවද? ගොඩක් තියෙනවා. වාගේ ලස්සන නමක් කිව්වොත්? සචිනි. සචිනි ගෑල් ළමයිගේ ලෝකෙත් පුංචි පුංචි මල් වලින් පිරීලා තියෙන්නේ. අනිවාර්යෙන්ම. ආස මල් වර්ගෙ මොකද්ද?
රෝස්මල්. සාමාන්‍යයෙන් මේ වගේ පළාතකට ආවම පස්සේ ලස්සන මල් වර්ග පිපෙනවා. මොනවාද පිපෙන මල් වර්ග මෙහි? අරලිය, වත් සුදු, ඉද්ද, ඒ වගේ දේවල් තමයි. අදට රෝස මලක් දීලා මොන වගේ දෙයක් කිව්වද සුන්දර? අපේ ජීවිතෙත් මේ වගේ සුන්දර රෝස මලකයි කරගමු කියනවා. ඔයාටත් ඒ වගේ රෝස මල් හම්බෙලා තියෙනවද? ඔව්. එක එක්කෙනාගේ රැකියාව වෙනස්නේ. ඔයාගේ රැකියාව මොකද? මම මේ ෂර්ට් එකේ ප්ලැකට් එක කක් කරනවා. සාමාන්‍යයෙන් ඒ විදිහට දෙයක් කරනවා නම් කොච්චර කාලයක් ඔයකට ප්‍රැක්ටිස් කරන්න ඕනේ? මම මාස 3ක් කාලයක්. ඒ කාලේදී කොච්චර දේවල් ඉගෙන ගත්තද එක එක දේවල්? ස්ලීව් ඕපන්, පොකට්, හැම දෙයක්ම වාගේ ඉගෙන ගත්තා. වැඩ ගොඩක් එක්ක ඉන්නවා කවුද? සචිනි. සචිනි කොහමද දවස? සුන්දරයි. සාමාන්‍යයෙන් දවසක් ආරම්භ කරන්නේ මොන වගේ බලාපොරොත්තුවක් එක්කද? දවසේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා කියලා. ඒ කටයුතුත් එක්ක කොච්චර සතුටෙන් අද දවසේ වැඩ ඉවර කරාද? ගොඩක් සතුටින් ඉන්නවා. අර සින්දුවක් තියෙන්නේ අන්සතු හදකට තෙම්කල වරදට සිතමගේ බොළඳ වෙලා. ඇත්තටම ඔය හිතත් එහෙම බොළඳ වුණාද? ඔව්. සාමාන්‍යයෙන් හිත බොළඳ වෙන වෙලාවට තරවටු කරනවද? එහෙම නැත්නම් එදිහා බලන්නේවත් නැද්ද? මුකුත් කරන්නේ නැහැ. සද්ද නැතු ඉන්න. සුලඟක් වෙන්න පුළුවන් නම් ඉක්මනටම කොහටද යන්න හැමති? යන්න දැනන්නේ. කැමති මේ ආයතන ඇතුළේදී කොච්චර වැඩ කරන්න පුළුවන්ද? ගොඩක් පුළුවන්. ගැලමෙන් යපුතුල එක එක පාට ගන්නවා. මේ පාටට අමතරව තව මොනාගේ පාටද gedera තියෙන්නේ? මං වැඩි පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙතනදී එන කටේ විලාසිතා කරනවා. මොනාගේ විලාසිතාවලටද ආස? මං චාම්ම ඉන්න කැමතියි. කැමති දැනගන්න මේ ආයතනයට ඇවිල්ලා කොච්චර කාලද? අවුරුද්දක් වෙනවා. ඒ අවුරුද්දෙන් වැඩිපුර කැමති මාසෙ මොකද්ද? පෙබ්‍රවාරි. ඇයි පෙබ්‍රවාරි මාසෙට එච්චර ආස? ආසයි. ආසයි පිට. පෙබ්‍රවාරි මාසේ තියෙන දවස් වලින් වැඩිපුරම ආස දවස් මොකද්ද? 22. ඇයි ඒ 22ට එච්චර ආස? විශේෂ දවස. මං කැමති මේ විශේෂත්වය පොඩ්ඩක් මතක් කරලා කිව්වදින්. ඒක නම් කියන්න බෑ. ලස්සන හිනාවක් තියෙනවා කවුද? මදුෂා. යාළුවා මේක ලස්සන වෙන තරමටද හොඳ? එහෙම නැත්නම් අහිංසක වෙන තරමටද? අහිංසක වෙන තරමට. කැමති දැනගන්න. ඔයාලත් රාජකාරී ගොඩක් තියෙනවනේ. මොකද්ද මේ කරන ඩියුටි එක? පොකට් එක හදන එක තමයි කරන්නේ. සාමාන්‍ය දවසකට පොකට් කීයක් විතර මේ විදියට හදන්න ඕනේද? 35ක් 40ක් විතර එනවා. සාමාන්‍ය 35ක් විතර හදනවා මම. मनसे गमने वासना। रक रक निंज कुल रकेट तक मा तक तक अटत लिकट रक मा रक रक निंज कुल रकेट तक मा तक तक अटत लिकट බ්‍රේක් එක ගත්තා. බ්‍රේකෙන් පස්සේ තවත් ලයින් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා ලයින් එක මොකද? මේ කප් එක. කප් මහන්නේ. මේ ලයින් එකේදී කොච්චර විතර වෙලාවක් වැඩ කරනවද? මං ඉන්නේ පැච් එක හදන්න. ලිව් එකට පැච් එක දාන්න. එතකොට වා කවුද? මම කාංචන. කාංචන. පෞලි ඉස්සර පොඩ්ඩක් කිව්වොත්. පෞලි ඉන්නේ මමයි අම්මයි විතරයි. කැමතියි මේ වගේ ඇඳුම් මහනකොට කොච්චර ආඩම්බරයිද මේ ඇඳුම් කටින් ඇඳලා ලස්සන බලද්ද? වඩා කඩම්බරයි. මේ දේවල් හරියට ඉගෙන ගත්තේ කොච්චර කාලයක් ගිහිල්ලාද? මම මේ ආයතනයට ඇවිල්ලා දැන් මාස 2යි. සමහරවිට මම ෂොපින් කරන්න ගියාන් පස්සේ ඒක ඇඳුමක් දිහා බලාගෙන කොච්චර විතර වෙලාවක් ඉන්නවද? එක
ඇඳුම් අධ්‍යයන බලන්නේ. ඉතින් හැම ඇඳුම් අධ්‍යයන බලන. සාමාන්‍යයෙන් සෙනසුරාදා දවසටද වැඩිපුර කැමති? ඉරිදා දවසටද? ඉරිදාට. ඇයි ඉරිදාට එච්චර ආස? ප්‍රියක ඉන්න පුළුවන්. පාසල් ජීවිතේ කොච්චර සුන්දරයිද? ගොඩක් සුන්දරයි. ඒ කාලේට ආපහු පාරක් යනවා නම් මොන වගේ පන්තියකටද යන්න ආස? මොන්ටිසෝරි යන්න ආස. මොන්ටිසෝරි යන්න මාසයි. කැමති දැනගන්න ඒ කාලේ හිටපු හොඳම යාළුවෝ කට්ටිය කවුද? ප්‍රියංකා, චතුරිකා. වාගේ හිනාව ලස්සනයි කියලා කවුරු කෙනෙක් කිව්වොත් කොච්චර සතුට වෙනවද? ගොඩක් සතුට වෙනවා. කන්නාඩි ඉස්සර සාමාන්‍ය හැඩ බලන්න විනාඩි කීයක් විතර වෙන් කරගන්නවද? විනාඩි 15ක් විතර. විනාඩි 15ක්. ඒ විනාඩි 15ද වැඩිපුර බලන්නේ කොණ්ඩේ දිහාද? එහෙම නැත්නම් වාගේ ওই ලස්සන S2 දිහාද? කොණ්ඩේ දිහා. කොණ්ඩේ දිහා. මේ මහන ෂර්ට් එකේ මොන වගේ කොටසක්ද මහන්නේ? සිව් එක. සාමාන්‍යයෙන් ඒ වගේ කොටස් කීයක් විතර ෂර්ට් එකකට තියෙනවද? සිව් දෙකයි තියෙන්නේ. ඒ ෂර්ට් එක ඉවර කරන්න කොච්චර වෙලාවක් යනවද ඔයාලට? සිව් දෙක මහන්නද? සිව් දෙක මහන්නද? විනාඩි 10ක් විතර. කොහොම ජීවිතේ? හොඳයි. අද මොකද ප්ලෑන් එක? ෂර්ට් කීයක් විතර මහන්නද? එන ගානට මහනවා. සාමාන්‍යයෙන් මේ යාළුව කට්ටිය උදව් කරනවද වැඩක් කරගෙන යද්දි? උදව් කරනවා. මොන වගේ උදව්වද කරන්න පුළුවන් එක ඇඳුමක් මහන්න? පුළුවන් දේවල් ඉතින් කරනවා. පුළුවන් දේවල් හැම දෙයක්ම උදව් කරනවා. ඔයා කවුද? චම්පිකා. අපි ඇවිල්ලා ඉන්න ලයින් එක ඉස්සරහින් ඉන්නවා. ලයින් එකේ කී දෙනෙක් විතර ඉන්නවද? 20ක් විතර ඉන්නවා. එක එක නයි එක එක කොටස්ද මහන්නේ? එහෙම නැත්නම් එකම කොටස මහගෙන යනවද? නෑ එක එක කොටස් මහන්නේ. කැමති දැනගන්න ආය පාරක් ආපස්සට යනවන ජීවිතේ අවුරුදු කීයක් විතර ආපස්සට යනවද? අවුරුදු 12ක් විතර. බැරි වෙලාවත් ඒ කාලේ ෂාරුක් ඛාන් ඇවිල්ලා වගේ ඇහුණා. ඔයා මොනවද කියන්නේ? මං එහෙම කැමති වෙන්නේ නෑ. මං කැමති මගේ රටේ කෙනෙක්ට. ඔයාගේ නමත් කිව්වොත්? අසංක. අසංත විශේෂත්වයක් අපි ඉන්න ලයින් එකේ ඉන්න එකම පිරිල්ලමයා. කොච්චර සතුටෙන් වැඩ කරනවද? ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි මට. කැමති ලයින් එක කට්ටි කොච්චර උදව් කරනවද? ඔක්කොම උදව් කරන සෑහෙන උදව් කරනවා. ඉරපායා ඉරපායා කරුවල හදකට අවසන් දවසකට ඉරපායා ඉරපායා අලුත් දවසකට නව මන් පෙතකට ඉරපායා ඉරපායා. අද අපි හිරුත් එක දවස ආරම්භ කරන් පස්සේ මොන වගේ බලාපොරොත්තු තියෙන්නේ? ඇත්තටම සතුටින් බලාපොරොත්තු. කැමති කොච්චර සතුටින් ඉන්න කෙනෙක්ද දවසකදී? ඇත්තෙම ගොඩක් විනෝදෙන් සතුටින් කාලය ගත කරන කෙනෙක්. මෙතන තාම පස්සේ ආයතනයේ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය කොච්චර දව කරනවද වැඩවලට? සෑහෙන දව කරනවා. ඔයාලට මොකද මහන්න තියෙන ෂර්ට් එක? ආම් හෝල් එක. ආම් හෝල් එක. ආම් හෝල් එක මහන්න අරන් කොච්චර කල්ද? මං ඇවිල්ලා දැන් වැඩි කාලයක් නෑ, මාස දෙකයි. මම වෙනත් ආයතනයකට වඩා මේ ආයතනයේ කොච්චර සුන්දර විදිහට ගෙවෙනවද කාලේ? ගොඩක් සුන්දරයි. වැඩ ඉවරද? මොනවා වැඩ පටන් ගත්තා විතරද? පටන් ගන්න දැන් පටන් ගන්න හදන්නේ. සාමාන්‍ය දවසකට කොච්චර විතර ඇඳු ප්‍රමාණයක් මහන්න ඕනේද? 30ක් විතර. ඒ 30 ඉවර කරන්නේ කොච්චර සතුටෙන්ද? ගොඩක් සතුටින්. ඉවර කරාම ගොඩක් සතුටයි. පවුල ඉස්සරහත් පොඩක් කතා කරමු. අම්මයි තාත්තයි අක්කයි අයියයි මායි. මේ වගේ ඇඳුමක් මහනකොට මොනවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ? ගොඩක් ಜಾති තියෙනවා. පොඩක් මතක් කරොත් දැන් ඔය මහන්න හදන්නේ මොන වගේ කොටසක්ද? මම මහන්නේ කප් එක. ඒකේ මෙෂර්මන්ට් එක එන්න ඕනේ හරියට. හරියට මහන්න ඕනේ. චතුරික කොච්චර කල්ද ආයතනෙට එකතු වෙලා? අවුරුද්දක් විතර වෙනවා. ලයින් එකේ ඉන්නේ අන්තිම. සාමාන්‍යයෙන් මේ වගේ තැනකදී මොකද ආරම්භයේ විදිහට මහන්න ඕනේ? මම මහන්නේ කප් එක. සාමාන්‍යයෙන් දවසකට ඔය විදිහේ කොටස් කීයක් විතර ඉවර කරන්න ඕනේද? දැනටම 20ක් විතර කියලා තියෙන්නේ ටාගට් එක. පුළුවන් ඉතින් උඩින් මහනවා ඉතින්. ටාගට් එක කීයද? 20යි. ටාගට් එක ඉවර කරන්න කොච්චර විතර වෙලාවක් යනවද? දවසක් මහන්න ඕනේ 20 මහන්න. සාමාන්‍යයෙන් දවසක් ආරම්භ කරන්නේ වගේම ඒ ටාගට් එක අවසන් වෙද්දිම තියාගන්න මොනවද කරන්න ඕනේ? වෙලාව බල බල මහනවා. සුදු මූණ පුංචි හරි බොරුවක් කියලා තියනවද? බොරු කියලා නෑ. ධනවත්ත බොරු කියලා නෑ. සාමාන්‍ය පුංචි බොරුවක් ආදරයට කියන එක සුන්දරයිද? එහෙම නැත්නම් එහෙම කරන්න හොඳ නැද්ද? සුන්දරයි. ආවාසෝයාලා ඔබේ ආදරේ නේ මොත් වෙන්නේ සොයාලා සිනි සිහිනෙන්රේ චුටුවා පියේ සිහිනෙන්රේ චුටුවා පියේ මහා සෙනෙහස පාලා එය මහා හිත බැඳුනා තනසීමක් සිතට දැනීලා පිරුණා මට දැනුණා
සුමන කොහොමද ජීවිතේ? ජීවිතේ මල්. මොන ජීවිතේ මල් කියන්නේ? මොන වයි කාලයකද? තරුණ කාලේ. කැමති දැනගන්න මේ ජීවන කාලෙත් ඒ විදිය සුන්දරයි. ඇඳුමකට කොච්චර ආදරෙන් මහනවාද ඇඳුම? අවංකම ජීවිතේ තියලාම මේක ඒ විදිහටම ආකාරයෙන් ආදරෙන් මහනවා. මේ මැෂින් එකට කොච්චර ආදරේද? මැෂින් එක තියෙන්නේ මගේ හදවත වගේ. හදවත වගේ තියෙන මේ මැෂින් එකත් එක්ක කොච්චර ගනුදෙනු කළා දිනවත් දවස පුරා? තාකටක නම් 20යි උපරිම කැපවීමෙන් මහනවා 20ට වඩා. මේ ඇඳුම් වගේම ඔයාලගේ ජීවිතත් ගොඩක් සුන්දරයිනේ. අලුත් අවුරුද්දේ මොකක්ද තියෙන ලොකු බලාපොරොත්තු? දරුවෝ දෙන්නෙක් නම් ඉන්නවා. දරුවෝ දෙන්නත් සමග මහත්තයා සමග මේ රැකියාව දිගටම සාර්ථක කරගෙන යාමට තමයි බලාපොරොත්තු. ඒ විදිහට අවුරුද්ද ගත කරනා වගේම ආයතනය ගැන පොඩක් කතා කරොත් ආයතනෙට කොච්චර ආදරේද? අපේ ආයතනයේ පටන් අරගෙන අවුරුද්දයි මාස 3යි. ඇත්තටම ආයතනය කියනවා නම් කිරි සුපිරි එළ කිරි. අපේ ආයතනය මං හිතන්නේ නම්බර් 1 එකේ පවතින පුළුවන් ආයතනයක්. අපිට මේ වෙනතෙක් අවුරුද්දයි මාස 3ට මූලික පටන් ගත්ත වැටුප 15500ෙන් දැන් 19500 දක්වා වැටුප වැඩි වෙලා තියෙනවා. මේකේ සාමාන්‍යකාදී තුමිය සහ අධ්‍යක්ෂකතුමා සහ නිලධාරියන් සියලුම දෙනා ඇත්තටම උපරිම හොඳයි කියලා කියන්න පුළුවන්. වැඩි ඉවරද? ඉවර නෑ සම. සාමාන්‍ය ඇඳුමක් එක බෑග් එකක කොටස් කීයක් විතරද තියෙන්නේ? කොටස් 20ක්. මතකේ අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ මතකෙත් එක හැමදාම ජීවත් වෙනවා. ඉවරයි දැන්. මේ මතකේ අරන් ගින් ඉවරයි. සාමාන්‍ය මේ මතකෙත් එක ජීවත් වෙනවා නම් අවුරුදු කීයක් එක දිගට ඉන්න පුළුවන්? ජීවිත කාලේ පුරාවටම ඉන්න පුළුවන්. තියෙනක. ඔය ඇස්වල පුංචි පුංචි කඳුළු බින්දු එනවනේ. ඒ කඳුළු බින්දු හැදලා තියෙන හැංගීම් වලින්ද? එහෙම නැත්නම් මේ මතකෙන්ද? එහෙම නැත්නම් වතුරෙන්ද? හැංගීම් වලින්මයි. ඔයා කවුද? සන්දයා. ලයින් එකේදී මොනවයි කොටස් දාට කරන් තියෙන්නේ? ෂර්ට් එකේ කප් එක අල්ලන්න තමයි තියෙන්නේ. ෂර්ට් එකක් මහනවා නම් මොන වගේ රෙද්දකින් මහුවද ලස්සන? රෝස පාට වගේ තින් තම. රෝස පාට වගේ. ඔයා කවුද? අනුම. වැඩ ඉවරද? නෑ. වැඩ ගොඩක් වැඩි වුණා පස්සේ කවුද දවුවට ඉන්නේ? ළමයි උදව් කරනවා, මිස්ලත් උදව් කරනවා. ශ්‍රියානි කොච්චර වැඩ ඉවරද? මේ කියන්නේ අද දවසේ මේ කප් එක මම මහන්නේ මේ කප් එක ක්ලෝස් කරන්ඩ අවුට්ලයින් කරන්නේ දැන්. මෙතන තාම පස්සේ තරුණ කට්ටිය කොච්චර උදව් කරනවද වැඩ වලට? ගොඩක් උදව් කරනවා නංගිලා. ඉන්න දිවවා අපසු යන්න නොදී ඇස් දෙකින් නදිනවා වාගේ අහිංසකින් යන්නම ඕනේ වීනම් මගෙන් මිදී කෙටි පණිවිඩයයි එව්වේ අලුතින් වෙලා ඉන්නේ චිකන් ඩිවිෂන් එකට. චිකන් ඩිවිෂන් එකේ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියත් එක්කත් කතා කරනවානේ. ඔය සින්දෝ කිව්වා වගේ මම කැමති වගේ නමක් දැනගන්න. ශ්‍රියානි. ශ්‍රියානි අපි කැමති මෙතන කොච්චර කට්ටියක් ඉන්නවද? 30ක් විතර ඉන්නවා. ඒ 30 දෙනාත් එක්ක කොච්චර කාලයක් ඉඳන් වැඩ කරනවද? අවුරුද්දයි දැන් මාස 3ක් විතර. කොහොම ජීවිතේ? හොඳයි. අද දවසේදී මොනාද තියෙන බලාපොරොත්තු? ගොඩක් දේවල් තියෙනවා. ඔයාගේ නමත් කිව්වොත්? මගේ නම අචිනි. කොහොම ජීවිතේ? වරදක් නැහැ හොඳින් ඉන්නවා. මම කොල්ටි එක චෙක් කරද්දී මොන වගේ කොටස් වැඩිපුර බලන්න ඕන? ෂර්ට් එකේ හැම කොටසම. කැමති දැනගන්න මේ පළාතෙම කට්ටියද මේ ආයතනයේ වැඩ කරන්නේ? එහෙම නැත්නම් විවිධ පළාත් වලින් එනවද? මේ අය. කොයි කොයි පළාත් වලින්ද කට්ටිය එන්නේ? අලව්ෙන් එනවා. සුපර්වයිසර් මතුරු. මේ යාපහුවේ මේ මහව එයයි. මේ රාජධානියක ජීවත් වීම ගැන කොච්චර සතුටුද? සතුටුයි. මං අහලා තියෙන විදිහට කොණ්ඩේ දිග ගෑල් ළමයි ගොඩක් ආඩම්බරයිලු. ඇත්තද? නෑ. කැමති දැනගන්න කොණ්ඩි ස්ටයිල් වලින් මොන වගේ ස්ටයිල් වලටද වැඩිපුර ආස? එහෙම විශේෂත්වයක් නෑ. සාමාන්‍ය ෂර්ට් එකක් ගත්තාන් පස්සේ මුලින්ම බලන්න ඕන කොටස මොකද්ද? ඉස්සරවම ෆැබ්‍රික් එක බලන්න ඕනේ. බලලා අවුට්ලයින් එක බලන්න ඕනේ. මම මේකේ තියෙන විදිහට ෂර්ට් එක චෙක් කරන්න. එතකොට වා කවුද? සංජීවනි. කොහොමද දවසේ වැඩ කටයුතු? හොඳයි. ගොඩක් හොඳයි. සමනේ හොඳම යාළුවා විදිහට තියාගෙන ඉන්නේ ප්‍රේම යාළුවෙද්ද? ගැණි යාළුවෙද්ද? ගැළේ. හොඳම යාළුවා කවුද? එක්කෙනෙ නෑ, ක්වොලිටි නෑ හැමෝම හොඳම යාළුවා. හරි, ආසයි වාගේ ආදරණීය අම්මගේ නමත් පොඩ්ඩක් මතක් කරෝ. මගේ නම ශ්‍රියානි. සමනේ අම්මා කියන දේවල් අහන කෙනෙක්ද? එහෙම නැත්නම් තමන්ට හිතන දේවල් කරන කෙනෙක්ද? අම්මයි තාත්තයි කියන දේවල් අහනවා. එතකොට ඔයා කවුද? මිලානි. මිලානි මොකද්ද ඔය ඇඳුමේ චෙක් කරන්න තියෙන්නේ? ගොඩක් දේවල් තියෙනවා.
පොඩක් කොටසින් කොටස කියාගෙන ගියොත් මොනවයි කොටස්ද බලන්න ඕනේ අපි ඉස්සෙල්ලාම කොලර් එක ඊට පස්සේ කප් එක ඊට පස්සේ මේ ප්ලගට් එක හෙම් එක මූලික අංග ටික බලලා ඊට පස්සේ නැවත අවුට්ලයින් වලින් ඉඳන් මුලින්ම බලන්න ඔයා කවුද නිරාෂා නිරාෂා කොහොමද දවසේ රාජකාරීත් එක දවසේ ගෙවන්නේ හොඳින් රාජකාරී කරගෙන වැඩ කරනවා මනේ තනිකමට ආදරය කරන කෙනෙක්ද එහෙම නැත්නම් තනිකමට වෛර කරන කෙනෙක්ද තනිකමට ආදරය කරන කෙනෙක් ඒ තනිකම කොච්චර සුන්දරයිද ගොඩක් සුන්දරයි ඔයා කවුද අපට හයියෙන් කතා කරමු මෙතනට ආවන් පස්සේ කොයි වගේ කලා කුසලතා තියෙන කට්ටියක් එක්කද එකට ඉන්න අවස්ථාව ලැබෙන්නේ ගීත ගායනා කරන කට්ටිය ඉන්නවා ඊට අමතරව නර්තනයට දක්ෂ අය ඉන්නවා එහෙම ගේ තමයි ඉස්කෝලේදී නැටුම් වලට වැඩිපුර දක්ෂතා දක්වි එහෙම නැත්නම් චිත්‍ර අඳින්න ඒ වගේ දේවල් වලට චිත්‍ර අඳින්න ඔබටයි කියලා ගියක් ලියා එම ගයන්නම් දිනයක් සොයා පැතුමන් සිටේ පිතිරියතේ පැතුමන් සිටේ පිතිරියතේ මහා සෙනෙහස පාලා එය මහා පිට බැඳුනා සැනසීමක් සිතට දැනීලා තිරුණාසී මට දැනුණා මහා සෙනෙහස පාලා එය මහා පිට බැඳුනා සැනසීමක් සිතට දැනීලා තිරුණාසී මට දැනුණා ब्रेक गा ब्रेक पास नवि तवत् लाइन की लाइन के अद गमन तब अभी एवल्ली आईन डिपार्टेंट डिपार्टेंट के तवत् इन मंकमे नमदन गिविल प्रणाम निविल मेधवस वैडपुर इतर दिन सिंधु का मे हदवतर वैडपुर दिन आदर हितर लसन सिंधु अख्यम दुख तद करन महामेर तरम මට ඉන්න බෑ ඔබ නැතිව නම් අපි හමු වුණත් ඉඳ හිට යලිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙනා කඳුලට ඉතින් කතා කරගන්න පුළුවන් නම් කියයි හඬගා ලොවට මතුදා ඔබට මං ආදරෙයි කියලා රාකවුද කසුන් उदयन ममाय मगे अयला अम्मा ताताई कि रेणुका मे डिपार्टेंट कटे सतुरी इनकोचर कल आयतरा क्या तन गोट मे आयतने टाउन पास कोई पिछले हमने ఆషారి కోమద దవస గొడక్ హొందై వెడ గొడక్ తీన దవసద్ద ఇమన తం పుంచి వెడ ప్రమాణిక దవసి ఇవర కరన్ పులవన్ చుట్టై తీనద వాకౌదు తీలిని టీమ్ ఇగ లీడర్ కనెక్ వెన్న అవస్థావ హంబునొత్ ముకద కరన్
ආසාවෙන් බාර ගන්නවා. කොයි විදිහේ කැපවීමක් ද ආයතනය වෙනුවෙන් රාජකාරී කරන්නේ? පුළුවන් උපරිමෙන් කැප වෙලා වැඩ කරනවා. අද කතා කරන් සූදානම් අද දවසේ අපි රැඳිලා ඉන්න ආයතනයේ ආයතන කළමනාකාරතුමිය සමග ශිරෝම් මහත්මිය මා සමග සිටිනවා. අයිබෝවන්. අයිබෝවන්. දැනගන්න කැමති අපි ආයෙලා ඉන්න ආයතන ටිකක් විශේෂ ආයතනයක් අනිත් ආයතනත් එක්ක බලද්දි මොකද්ද ප්‍රධාන විශේෂත්වය? අපේ විශේෂත්වය අපි කස්ටම් මේඩ් කියන ක්‍රමයට තමයි ඇඟලුම් නිර්මාණය කරන්නේ. යුරෝපීය රටවල් වලට තමයි අපි විශේ෷යෙන් මේ ඇඳුම් සපයන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය පරිදි තමන්ගේ ෂර්ට් එක, බ්ලේසර් එක, ට්‍රවුසර් එක ඒ මෙෂර්මන්ට් වලට අපි සකස් කරලා ඒ රටවල් වලට සපයනවා. අපි ඇවිල්ලා ඉන්න ආයතනයේ ගොඩක් විශේෂ ආයතනයක් වගේම සුන්දර ප්‍රදේශයකට, ඒ වගේම ගම්මානයකට ඇවිල්ලා තින්නේ. ඇයි මේ වගේ ආයතනයක් මේ වගේ ප්‍රදේශයක ආරම්භ කරන්න හේතුව? ඇත්තටම ගම්මද පිරිසවලට තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවක් සපයන්න අපිට අවශ්‍ය වුණා. ඒ නිසා අපි මේ ස්ථානය තෝරාගත්තා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම දැනගන්න කැමති මේ ආයතනයේ පමණක්ද ආයතනයක් විදිහට ටේලර් ස්ටෝකෙන් නමින් තියෙන. එහෙම නැත්නම් තවත් ආයතන කීපයක් තියෙනවද? අපේ ප්‍රධාන ආයතනයේ මෞසාකාව තියෙන්නේ අලව්ව ප්‍රදේශයේ. අලව්ව ප්‍රදේශයේ තමයි ප්‍රධාන වශයෙන් අපේ ඇඟලුම් නිෂ්පාදනය කරන්නේ. ඊට අමතරව තවත් ශාකාවක් විදිහට තමයි මහව ප්‍රදේශය අපි තෝරගෙන තියෙන්නේ. තරුණ තරුණියන් පිරිසක් තමයි මේ ආයතනයේ රාජකාරී කරන. කොච්චර ලොකු ප්‍රමාණයක් ඉන්නවද? 200කට පමණ ආසන්න සංඛ්‍යාවක් මේ ස්ථානයේ සේවය කරනු ලබනවා. ඔලක් විදිහට මේ සේවය කරන මේ ආයතනයට හෙට දවසේදී කෙනෙක් ඇතුළත් වෙන අවස්ථාවක් තියෙනවද? කොයි වගේ දක්ෂතා තියෙන පිරිසකටද ආරාධනා කරන්නේ මේ ස්ථානෙට එන්න කියලා? ඔව්, මේ ස්ථානයට පැමිණෙන්න පුළුවන්. තමන්ට මැෂිම පාලනය කරගන්න පුළුවන් නම්, ඉංග්‍රීසි දැනුම යම් තාක් දුරකට තියෙනවා නම් අපි සපේන print out එක බලලා අදාළ මෙෂර්මන්ට් එකට ඇඳුම නිර්මාණය කරන්න පුළුවන් නම් ඒ තමයි හැකියාව. පත්තුටින් විඳිමු පන් පුතුන් රජුන් කරමු කැපෙත් පිරුණු හෙට අදමු දිවිත් පුදාමු නිල්ල නගන සරණකි කිනිරාවේ සිතපුරා නිල්ල නගන සරණකි කිනිරාවේ සිතපුරා රන්වන් පුතුන් රන්වන් ලදුන් මන්දහාසරි ඇති නිල්ල නගන සරණක කිනි රාවේ පොඩ්ඩක් කතා කරමුවා. මැෂින් ඇත් එක්ක වැඩ කරන්න අරන් කොච්චර කල්ද? දැන් මාස 6ක් විතර වෙනවා. ඒ කාලෙදී මොනවද ඉගෙන ගත්ත දේවල්? ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කොලර් එක මහන් ඉගෙන ගත්තා. සනෝජ අපි පොඩ්ඩක් කතා කරමු. පොලිස්සර පොඩ්ඩක් කිව්වොත්? මමයි මහත්තයයි බබයි. කැමති මේ වගේ මැෂින් එක වැඩ කළා ලොකු මුදලක් හම්බ කළා. පවුල කට්ටියත් එක්ක කොච්චර සතුටින් ඉන්නවද? ගොඩක් සතුටින් ඉන්නවා. ලොකු ආඩම්බරයක් වෙන්න ඕනේ නේද ලංකාව ලොකු සේවයක් කරන එක ගැන? ඔව්. ඒ වගේම කොච්චර අගේ කරනවද ඔයාලව මේ ආයතනෙන්? ගොඩක් අගේ කරනවා. ගොඩක් අගේ කරනවා. ඔයා කවුද? නිසංකා. නිසංකා රැකියාවට ඇවිල්ලා කොච්චර කල්ද? මාස 6යි. මාස 6යි. ඒ 6 ඇතුළතදී ඉගෙනගත්ත දේවල් කොච්චර ආඩම්බරෙන් දැන් දන්නවද? ගොඩක් දේවල් දන්නවා. කොලර එක ගැන ගොඩක් දේවල්. ඔයා කවුද? ශ්‍රියානි. මොකක් දිහා බලාගෙනද වැඩ කරන්නේ? ෂර්ට් එක දිහා බලන. සමහරවිට වැඩ කරගෙන යද්දි සින්දුවක් කියන ගමන් වැඩ කරන්නේ. එහෙම නැත්නම් වැඩේ ගැන විතරද හිතන්නේ? වැඩේ ගැන විතරයි. සමහරවිට ෂර්ට් එකේ කොටස් කීයක් ආටිවර කරන්න තියෙනවද? දැනට නම් තියෙන්නේ හැම එක විතරයි. ඒත් ගොඩක් මහන්න පුළුවන්. ටාගට් එකක් තියෙනවද? එහෙම නැත්නම් ටාගට් එක ගැන හිතන්නේ නැද්ද? ටාගට් එකක් තියෙනවා.
ටාගට් එකක් තියෙනවා. එතකොට වා කවුද? මහේෂික. මහේෂි වාට මොකද මෙතනදි කරන්න තියෙන්නේ? මෙයාලා මහලා දෙන එක කොලර් එක අයින් කරන්න තියෙනවා. වා කවුද? අපි පොඩක් ඉස්සරහට ඇවිල්ලා කතා කරමු. පවුල ඉස්සර පොඩක් කිව්වදින්. පවුලේ නංගි මල්ලි අම්මයි තාත්තයි කිරියම්මා. යාළමයි ගොඩක් රෝස පවුඩර් ගන්න ආසයි. ලස්සනට ඉන්න ආසයිනේ. වත් ඒ වගේ දේවල් වලට කැමතිද? ඔව්. සාමාන්‍යයෙන් මාසෙට වියදම් කරනකොට කොච්චර විතර වියදම් කරනවද මූණ ලස්සනට තියාගන්න? හැමෝම වගේ තමයි ඉතින් මාත් ආසයි. වැඩ ඉවරද? මම ඉවර නෑ. වැඩ ඉවර වෙනකන් ද බලන් ඉන්නේ. එහෙම නැත්නම් දවස පටන් ගන්නකන්. දවස පටන් අරන් ඉවරයි. සාමාන්‍යයෙන් දවස පටන් ගත්තාන් පස්සේ බලාපොරොත්තු කොච්චරක් එක්කද වැඩ කරන්නේ? ආයතනයට කරන්න ඕන සේවක නිමා කරනවා. මම ආදරය කරන කෙනෙක්ගේ ෆොටෝ එකක් ෆෝන් එකේ තිබ්බොත් හොඳ. එහෙම නැත්නම් අගවර හැම වෙලාවෙම තියෙන පර්ස් එක ඇතුලේ දාලා තියෙන කෘත. ෆෝන් එකේ තිබ්බොත්. මේ ෆොටෝ එක දිහා බලන්නේ ටිකක් දුක හිතෙච්ච වෙලාවටද? එහෙම නැත්නම් ආදරය වැඩිපුර දැනෙන වෙලාවට. වැඩිපුර දැනෙන වෙලාවට. දෙදෙනා හමුයි පෙරදා සසරි උන්දාසේ මට ලං වෙලා සුපුරුදු සුවඳයි ඔබ ළඟ දනුනේ කවුරුතු මෙරුකා හිරුදක විදනා ඉනි මලවාගේ ඔබ සුරෙන් වෙන්වී නොයා රැතනි උරේ ඇතයි සවුවේ එදෙනා යමු එම්චාරිකා තනිවෙමු ඔබමා මේසන කෙලියේ ඔබටයි මේ පෙන්දීතිකා සියකි දුරියසේ සාගරේ දෝතින්ගෙන ආදරේ මහදවිමනේ ආද සිතුවම් රුවන් රූ පිළිරුමැවේ ඉවමන ඔබ කවුදෝලගේ මං කැමති ආවගේ නම දැනගන්න. ඩිස්නා. ඩිස්නා මොකද්ද මේ මෙස්මන්ට් එකක් අඳින්නේ? සිව් එක. සාමාන්‍යයෙන් ඒ අඳින ඩිසයින් එක කොයි විදිහටද ඩිසයින් කරන්න ඕනේ? නෝමල් සිව් එකක්. කොච්චර කාලෙක ඉඳන් මේ දේවල් ඉගෙන ගත්තද? මාස එකමාරක් විතර. ගොඩක් වෙලාට මොනවාගේ රාජකාරීත් එකක දවස ගෙවන්නේ? මේ ෆැබ්‍රික් චෙක් කරනවා, මෙයාට චෙක් කරන කපලා දෙනවා, අපි තමයි චෙක් කරන්නේ. ඔයා කවුද? කුමාරි. මොකද්ද මේ ෂර්ට් එකේ මොනවයි කොටසද මේ කපලා ඉවර කරන්නේ? මේ සිව් එකයි යෝක එකයි කපන්න යන්නේ. කැමති මේ දේවල් ඉගෙන ගත්තේ කොහොමද? අපේ ලීඩර් මහත්තයා කියලා දුන්නේ. දැනෙච්ච වෙලාවට එක පාට මතක් වෙන කෙනා කවුද? අම්මා. ආදරණීය අම්මගේ නමත් පොඩ්ඩක් කිව්වොත්? ඉන්ද්‍රාණි. ඔය ඇස්වල පුංචි පුංචි කඳුළු කැට ඉන්නේ. එහෙම නේද? ඔයා කවුද? සේපාලි. සේපාලි කියන්නේ ලස්සන මලක නමක්. ඔය නම වගේම මෙතනදී වැඩ කරද්දිත් කොච්චර මහන්සි වෙන්න ඕනේද? ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මොන වගේ රෙද්දද මේ ඩිසයින් කරන්න හදන්නේ? කොටු රෙද්දක් ඔය කොටු කෙලින් තියන කපන්න ඕනේ මේ. සාමාන්‍යයෙන් මේ වගේ කොටු තියෙන රෙද්දක් කොයි විදිහේ ෂර්ට් එකක්ද නිර්මාණය කරන්න හැකියාව තියෙන්නේ? මොනම් ස්ට්‍රේට් ක්ලැසික් හැම එකකටම පුළුවන් මේ හැම ෂර්ට් එකක්ම නිර්මාණය කරන්න පුළුවන් මේක. අද වැඩ ඉවර කරන්න කොච්චර වෙලා තියෙනවද? පැය භාගයක් විතර. ඒ වෙලාව ඇතුළතදී මේ රෙද්ද ඩිසයින් කරන්න හැකියාව තියෙනවද? පුළුවන්. සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද එක ෂර්ට් එක කොටස් කපන්න? විනාඩි 15ක් 20ක් විතර යනවා. සාමාන්‍යයෙන් සින්දු කියන්නේ එහෙම නැත්නම් විනෝද වෙන්න වෙලාවක් තියෙනවද රාජකාරී කරනකොට? පොඩිම මැල දෙන්නෙක් ඉන්නවා. එයාලත් එක්ක තමයි විනෝද වෙන්නේ. මේ ඩිපාර්ට්මන්ට් එකට එහෙම නැත්නම් කටින් එකට ඇවිල්ලා කොච්චර කාලද? දැන් අවුරුද්දක් අවුරුද්ද පහ ඉවරයි. කැමති දැනගන්න කොච්චර රාජකාරී කරනවද දවස පුරා ආයතන ඇතුලේ? ඕන වැඩක් කරනවා. එතකොට වා කවුද? සෙක්ෂන් එකේ වැඩ කරනවා. තවයි ඊට අමතරව පිරිසිදු කරන වැඩ කරනවා. අපි කතා කරන් සෝදානම් මේ ආයතනයට ආව පස්සේ ආයතනයේ හැමෝමත් එක්ක සතුටින් වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක මෙතන ඉන්න ඔෆිස් ස්ටාෆ් එක කට්ටිය. මොකද ඩිපාර්ට්මන්ට් එක? මේ ක්වොලිටි ඩිපාර්ට්මන්ට්. ආයතනයේ කොච්චර ලොකු පිරිසක් ඉන්නවද? 200ක් පමණ සිටිනවා. එතකොට ඔයාගේ නම කිව්වොත්? ඉරෝෂ්. ඉරෝෂ් තරුණ කට්ටියක් එක්ක වැඩ කරන්න තියෙන්නේ. ගමකට ආව පස්සේ කොච්චර හැකියාවන් තියෙන කට්ටියක් හම්බෙලා තියෙනවද? ගොඩක් හැකියාවල් තියෙන අය ඉන්නවා, දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒගොල්ලොත් වැඩ කරගෙන යනවා. ඔයා කවුද? නුර. නුර කොහමද දවස? හොඳයි. ටිකක් විශේෂ ආයතනයක් විශේෂ විදිහට රාජකාරී කරන් තියෙන්නේ. රැකියාවට කොච්චර ආදරය කරනවද? ගොඩක් ආදරය කරනවා. ඔයා කවුද? මම ඉන්දිරා. මොකද ඉන්දිරා කරන් තියෙන ඩිපාර්ට්මන්ට් එක රාජකාරී කරා? මම සුපර්වයිසර්. සුපර්වයිසර්. ලයින් බලන ඒ වැඩ ටික කරගෙන යන තමයි තියෙන්නේ. මේ අවුරුද්දේ මොකද ලොකු බලාපොරොත්තු? පැට්‍රියට ලොකු සේවයක් කරන්න තමයි බලාපොරොත්තු.
වැඩිපුර ටාගට් එකක් දෙන්න. හා වාගේ ඩිපාර්ට්මන්ට් එක මොකද්ද? account department. සමහනේ ඉස්කෝලේ කාලේ විභාගවල පුංචි කාලේදී බින්දුව ගන්න කැමැත්තක් තිබුවා? නැහැ. දැන් සැලරි එකට බින්දු කීයක් එකතු වෙනවද කැමති? බින්දුවයි. පහකයක්. සාමාන්‍යයෙන් මහන්සලා වැඩ කරගෙන යද්දී සාමාන්‍යයෙන් යාළුව කට්ටියක් එක්ක විනෝද ගමනක් යනවා නම් මේ කට්ටියත් එක්ක හොයිද ගිහිල්ලා තියෙන්නේ? මම දැනට අවුරුද්දක් විතර වැඩට ඇවිල්ලා. ඉතින් මම තාම එහෙම එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔයා කවුද? වසන්ති නෝක. ආ වසන්ති කොච්චර කාලද ආයතනට ඇවිල්ලා? අවුරුද්දයි මාස 3යි. ඔයා කවුද? මේදා. ආ මේදා කොච්චර කාලද ආයතනේ වැඩ කරන්න අරන්? මාස 9යි. ආ කොහොමද කාලේ බෙදාගන්නේ රාජකාරි කරන්? සන්නේ වැඩට එනවා හවස ගෙදර යනවා. ආ මේ බැච් එකට කොච්චර ආදරයක් තියෙනවද? ගොඩක් ආදරේම. ඔයාගේ නමත් කිව්වොත්? මම BS දසනායක. දසනායක අද්දාසේ රාජකාරි කරද්දි ගොඩක් සතුටින් ඉන්නවා. මේ කට්ටියත් එක්ක කොච්චර කාල වැඩ කරනවද? අපි ඔක්කොම දැන් අවුරුද්දක් විතර එකට වැඩ කරනවා. අවුරුදු වැඩි කාලයක්. ඔයා කවුද? රවි. ඔයා කවුද? මිතුන්. මිතුන්. ආ මිතුන් ඔයාලා බාර දීලා තියෙන ලයින් එක මොකද්ද? ස්ලිව් ඕපන්. ඔයා කවුද? දනුෂ්ක. දනුෂ්ක ආයතනයේ කොච්චර ආදරේද? ගොඩක් ආදරේ. ආ වගේම තරුණ කට්ටියක් එක්ක රාජකාරි කරන්න මේ ආයතනෙට කෙනෙක් ආරාධනා කරනවා නම් කොයි විදිහටද ආරාධනා කරන්නේ? එන්න මේ ආයතනය අනිත් ආයතන වලට වඩා විශේෂ ආයතනයක්. අපිත් එක්ක හඳු සතුටින් නිදහසේ තමන්ගේ රාජකාරිය කරගන්න අවස්ථාව සංසලා දීලා තියෙනවා. ගෝවයි මහමුහුතයි හවෙ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වේ පින පෑදිලා ගංගාවයි මහමුහුතයි හවෙ නම් එක් වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වේ පින පෑදිලා ඔබේ රැකියාව කුමක් වුණත් ලංකාවේ කොහේ සිටියත් අපි එන කැමති ඔබ ළඟට හොරාවක් පුරාට සතුටින් නැඳෙන්න 0777යි 506යි 705 0114යි 799 700 මේ දොරකතරංග දෙකම ඔබට විවෘතයි තවත් අලුත් දවසක් වෙන් කරගන්න ගිහලා නම් ඔබට ඔය ඈත දියඹ නැගෙන රැල්ල මෑත බලාගෙන ඇවිල්ලා මුදු රැල්ල තිඹ තිඹ එනවා ඒ වගේ මදුර ගෙවලා කවුළු උඩින් පියා මාලා ඔබේ පැලට මා පැමිණෙනවා කවුළු දොරින් එක්නලා මග බල බල ඉන්නවා ඉලි අරගෙන දැත බල තනතන බව දන්නවා ගංගාවයි මහමුහුතයි ආවේ නම් එක්වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වේ පින පෑදිලා ගංගාවයි මහමුහුතයි ආවේ නම් එක්වෙලා ඔයයි මමයි කවදා හෝ එක් වේ පින පෑදිලා සමන් පිච්ච මල් වැකිච්ච මිදුල පුරා පැලහැදි ඉඳෝබේ පුංචි පැල්පතේ ඒ රණින් බඳුන් දිදී කසුන් කටට රහඩ මිහිරි බොජුන් කිසිවක් මතලුම නානතේ ඒ සවන් දෙන්න ලඟින් ඉන්න සිනා දෙන්න කටපුරා ඊට පස්සේ විදී අපට මල් සුන්නේ මල් තර ගෝවයි මහමුහුතයි හවෙ නම් එක්කලා ඔයයි මමයි කවදා හෝ එක් වේ පින පෑදිලා ගෝවයි මහමුහුතයි හවෙ නම් එක්කලා ඔයයි මමයි කවදා හෝ එක් වේ පින පෑ